මිතුුන් අපේ රටේ කතාවක්තිනව සාමාන්‍ය යනයක කොරහක් බිදගෙන යනමයි කියන කතාව. මේ විතිේ දෙයක් මේිය මහොතේ සිද්ධව කරමින් ඉන්නවා හරිින් ෆනෑන්ඩු හරින්ෆැනෑන්ඩු කියල කියන්නේ පෞ්ගේ කාලයම් විශේෂෙන්ම ප්‍රණසිංහ පේමදාසගේ පුත්‍ර රාත්නය. එකනේ සදිිත් ප්‍රේමදාසගේ අඹුව බලාගත්තු පුද්ගලයා ඒමනත්ත අදේට කොටපු පුද්ගලයා ඔබට මතකඇති ඒ කාලය. මේට සිෙරේ බෞදතරයක් දැනගෙන හිටපු කාරණයක් තමයි සජිත් නැතිවෙලාට ස්පායිකට එනවා හරි. ඇවිල්ලා සජිත්ගේ අඹුව බාහනේ දාගෙන මන්ත්‍රී නිල්නිමසට ගැෙනෙහිල්ලා තමන්ගේ ලිංගික අවච්චතා ස්ටි කරනින් මෙ පස්සේ නැවතවසාාවක් ඇය ගෙනල්ල අර ස්පායිකට දානවා. මිට්වරණ මෙන්න මේ විදිහ තමයි ඒ කාලෙ හරිංජි වර්තුනිි න් පස්සේ තමන්ගේ විිරධත් සමග හුන්ට දරුවෝ දෙදනෙක් සිටිනම් මංහිතර විදියට මෙ අවුරුද්දේ එක් දරුව ඕෝලව ලුත් කරනවා. කෙසේ වෙතත් පහුගේ කාලේ ඔහු තවත් පැටලවිල් ලක්හදා ගස්තා. ඒ තමයි ජීවන් කුමානතුංගගේ දුව එක ඇනේ මල්ෂ කුමාර්තුංග සමග. ොට මතකලට ඒ වස්සර මල්ස කුමාර්තුංග කිවවාම ලොරි භාගයක් විතර මහත කෙල්ලෙ. හැබැයි පෞුගේ කාලේ සිංගප්පුූරොට ගෙනහිල්ලා ඇට ඔපරේෂන් එකක් කරාට පස්සේ තැ යන්තං ඇඟහැදිල තියෙනවා. මේ සඳහා මුදල් වඩන් කරේ මේ මල්ගස්වටය දුවමින් හිටපු ජීවන්වත් එම නැත්තම් ඔවුන්ගේ පවුලෙවු කවරුවත් නෙමයි මේ රටේ මහ ජනතාව. ඔොකද මේහ රටේ මහජනතාවගේ දායකත්වයෙන් ඇති කරලා තියෙන ජනාධිපති අරමුදුලෙන් තමයි මෙයාට ඇගහදාගන්න සල්ලි දුඩ. මිටෝණ මේ වෙනකොට හරිින් ජීවත් පෙන්න්නේ මෙ මෙ කාන්තාව සමඟ එක කියන්නේ ජීවන් කුමාර්තුංගගේ දුව නැත්තාම් මර්ෂ කුමාර්තුන්ග එක. මංශක සාමාන්‍ය දැනීම කොහොමද කියනක පහුගේ කාලේ චන්ඩ කාලය ය කරපු කතාාවලින් බහුත්‍රයක් දෙනා දැනගෙන හිටියා. හැබයි මර්ශ කියන්නේ කොකෙන් ලෝලි මසත් මර්සක නංගීත් එවගේ ඇගේ සැමියත් කට කට්ටේකතු වෙලා. අඔවුගේ කාලය එලිවුුණ මේ රටේ නයිට් ලබ්බල කොකෙන් විකුණනවා එම නතම් කොකෙන් බෙදා හැරීමේ වැඩේ කරගෙන යනවා කියන කාරණය. ඒ විතරක්න ජීවන්ගේ අබුව අලු විශේෂයෙන්ම කුරුදුුවත්තේ විශාල පොලි මාපියාවක් කරගෙන යනවා කියලාත් හෙලිවුුණ.ට පස්සේ මේ දෙන්නම එක අම්මයි දුවයි දෙන්නම අර්ජන රණතුන් එක පැම් කෙනලිනවා කියල එලි වුණ කෙසේ වෙතත් දැම් මේ වෙනකට කවුර කවරු පාච්චිකරපු හන්ඩේ අයිතිකාරය බවර දැන් පත්වෙලා ඉන්නේ හරි හරිින් මේ නිශ්ෂිත මොහොට වෙන විට විශේෂ ජීවන්ගේ දුවත් සමඟ එකගැ ජීවත්වන්න පටන් අරන්න තිබෙනවා.මත් සමගම බදුල්ල ජීවත්වන හරිින්ගේ කසාද බිරිද විශාල අර්බුදයකට ගිහින් තියෙනවා විශේෂෙන්ම දර්බෝ දෙන්න සම්බාන්ධි. පෞගටවසුල එලිවුුණ හරින්ගේ නැදම්ම එකනේ බිරඳගේ අම්මා සදගේ. අම්මට කතා කරලා කියලා තියෙනවා මෙන්න මේ වගේ අවලම් වැඩක් සිද්ධ වෙනවා. මේකට සජිතු තුදව් කරනවා සදිද්්‍ය අඹුවත් තුදව් කරනවා, කරුණා කරලා මේක නමත්වලා අදාළ පුද්ගලයා ගෙදරෙවන්න කියලා, මොකද දරුව අසරණ තත්තෙන් පසුවන්න කියන කාරණය.මිටචෝර්ණ මේ කාරණය මෙහෙම ඇදිලා ටිකටික මාධ්‍යයට යනකොට මේ වෙනකොටට. ජීවන්ගේ බිරිද බිරිඳත් දුවත් මේ ගැන කතාගරීමෙන් අනතුරුව, අ जीवनගේ दියනියඒයන්නේ මංශ කුमाරතුूगा බදුुල්ලට දුරකාතරයක් ඇමතුමක් අරගැන කුණු හාරපයෙන් බැනලති වෙනවා විශषයම හරගේ බිරිඳට විශෂම හරිදගේ හරින්ගේ බිරිද කියන නිතාම අහින්සක චරිතයක් ඇට දැඩිව බැනලති යෙනවා විශේෂයම මේ අදා සිද්ධිය ප්‍රචාරය කිරීම සම්බන්ධी ඒ විතරක් නෙවයි උත්සල පොළවැ ගහනවා කියලා මෑ තර්ජනය කරලා තිබෙනවා. මිටතෝරණ මෙන්න මේ විදියට තමයි මංශ කුමහර්තුන්ගලා දේශපාලනය කරන්නේ. හරිල්ලා අලුත් ලෝකයක්හදන්න කතා කරන්නේ මෙන්න මේ වගේ කුප්ප කුපාඩි වැඩ කරමි. ඉතිං මේ කාල කණ්ඩි සමග අපි තෞදුරුට්‍යන දේශපාල ගමන කුමක්ද කියෙනෙක් ගැන ඔබ කල්පනා කළයුතු වෙනවා. එනිසා රටගෙන සැලස්මක් තිබන දැක්මක් තිබෙන විනයක් තිබන සමාජ දේශපාන කණ්ඩෑමක් සමඟ.